පළාත්තුතුර අපරාධ කොට්ටාසේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 94 මිලිග්‍රෑම් 132ක් සමග සැකකරුවෙකු බොරැල්ල පොලිස් පසමේ සිරිසර උයන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙකු බවට කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මෙතර ලද තොරතුරකට අනුව යුද හමුදා බුද්ධ්‍යාංශයේ සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී ගල්ඔය හතරැස් කොටුව ප්‍රදේශයේ නිවසක තිබී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් ජීව උණ්ඩ 3ක් යුද හමුදා නිලැඳුම් කටල කිහිපයක් වියලන ලද දඩමස් කිලෝ 1යි ග්‍රෑම් 300ක් සහ සතුන් ඝාතනය කිරීමට යොදා ගන්නා පිහියක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් ගිනි අවිය හබරණ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට අයත් ගිනි අවියක් බවත් සතුන් දඩයම් කිරීම මංකොල්ලකෑම වැනි නීති විරෝධී කටයුතු සඳහා මෙම ගිනි අවිය ප්‍රදේශයේ විවිධ පුද්ගලින් වෙත මුදලට ලබා දෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. අමින මහත්තය කියන කවුද? පොරස්තික මහත්තික. යාල පාවිච්චි කර දුක්නේ. මේක ඔයාලට දුන්නේ. ඥාන මේ ගුවන් කමන කියලා මෙහෙන් දාලා ගියා. මේකෙන් ගුවන් කමන්න බෑනේ. නෑ, එයාල ගෙදර ගියා මේකින් තියලා ගියා. ඇයි එහෙම ඔයා බාරගත්තේ? ඔයා දන්නේ නැද්ද මේක නීති විරෝධී කියලා? මෙතර මට්ටකුලිය සමිත්පුර ප්‍රදේශයේදී ගංජා සන්තකේ තබාගත් නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් පුද්ගලයන් දෙදෙනා නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවය කරන මැදවචිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණය වී ඇත්තේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.